ආදරණීය ජීවිතය. හොඳයි, විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ. අපි මේ ළඟ අඩහොරාවට බොහොම ආදරෙන් ඔබ වරගෙන යන්න සූදානම් වෙන්නේ. සමනෙන් දිවසක ඉතිරිය කියන කාරණේ පිළිබඳව අපි කොයිතරම් හිතනවද? එහෙම නැත්නම් පුද්ගල විදිහට පුද්ගලානුබද්ධව අපි කොයිතරම් මේ පිළිබඳව කල්පනා කරනවද? මම කොයිතරම් දේවල් ඉතිරි කරලා තියෙනවද? මගෙන් පස්සේ පරම්පරාවට කොච්චර දේවල් ඉතිරි කරලා තියෙනවද? ඔන්න වගේ බොහෝ දේවල් පිළිබඳව අපි කතා කරනවා. මේ ඉතිරිය කියන පුරුද්ද හැම කෙනෙකුටම බොහොම වැදගත් වෙනවා. අතේ මුදල් ටිකක් නැති වෙනකොට, එහෙම නැත්නම් හදිසි අවශ්‍යතාවයක් ආවට පස්සේ මතු ප්‍රයෝජනය සඳහා මුදලක් අතේ නැහැ කියලා දැනනකොට මේ ඉතිරි අවශ්‍යතාවය ගොඩාක් අපිට දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඇයි අපි මේ ඉතිරි කිරීමට යොමු වෙන්න ඕනේ? ඉතිරි කිරීම කරනවා නම් ඒකටත් හරි තැන හරි විදිහට කරන්න ඕනේ කියන කාරණේ අමතක කරන්න එපා. අපි දැකලා තියෙන ඕන තරම් ප්‍රවෘත්තිවල අපිට දකින්න ලැබිලා තියෙනවා ඉතිරිය හරියට කරන්නේ නැතුව ඉතිරි කරන්න ඕන හිත හදා ගෙන තියෙනවා. හැබැයි එතනින් එහාට ඉතිරිය හරියට කරගන්නේ නැතුව යම් යම් වංචනික දේවල් වලට පවා අපි අහු වෙලා එතනින් එහාටත් අපි අපේ මුදල්, කාලය, ශ්‍රමය මේ හැම දෙයක්ම නැති කරගන්න තැන් ඕනතරම් අපේ ජීවිතයට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඉතිරි කිරීම කියන අපේ විශේෂාංගය ඇතුළේ අපි කතා බහ කරන්න සූදානම් වෙන අද දවසේදී මේ ඉතිරියේ තියෙන වැදගත්කම සහ කොහොමද හරි තැනක ඉතිරි කරන්නේ කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා වෙත එක සම්බන්ධ වෙන්නට කියලා. RTB බැංකුවේ සහකාර සමාන අධිකාරී අලවි අජිත් රොහාන් ප්‍රනාන්දු මහත්මයාට ආයුබෝවන්, සුබෝදසනක්. හොඳයි, අපි මුලින්ම ප්‍රවේශයක් විදිහට ගමු මේ ඉතිරි කිරීම කියන දේ. අපි ඉතිරි කිරීම කිව්වහම මුදල් විතරක් නෙවෙයි, බොහෝ දේවල් ඈතතේ තියෙන ඉතිරියෙන් අපි අරගෙන ආවා. එනිසා අපි අපේ කතාවට ප්‍රවේශයක් ගමු. කොහොමද අපිට මේ ඉතිරිය ගැන කතා කරන්න පුළුවන්? ඉතිරි කිරීම කියන්නේ අපිට ශ්‍රී ලාංකික ජාතියට නුහුරුණු පුරුද්දයක් නෙමෙයි. මොකද අපි එදා ඉඳලා අපේ සංස්කෘතිය තුළ ඉතිරි කිරීම තිබුණා. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ අම්මා කෙනෙක් උයන්ඩ ගත්තාම ඉස්සර මිටි සහල් කියලා හාල් මිටක් ඉතිරි කරනවා උයන්ඩ ගත්තු එකින්. ඒක ඉතිරි කරනවා. අපි ඊට පස්සේ ඒ වගේම තමයි කොස් වැඩි කාලෙට වැලි කොස්සට දානවා. ඒ වගේම අපි අටු කොස් දාන්න ඉතුරු කරගන්නවා. අපි ඉතිරි වෙන බත් ටික විසි කරන්නේ නැහැ. ඒක ඉතිරි කරනවා. වේලලා අග්ගලා හදලා ගන්නවා නැති බැරි වෙලාවට. මේ වගේ ඉතිරි කිරීමේ ලොකු සම්ප්‍රදායක් ඇතුලේ තමයි අපි ඉඳලා තියෙන්නේ. අද වෙනකොට අපේ ඉතිරි කිරීම යම් ප්‍රමාණයකට ජාතියක් හැටියට අඩු වෙලා තිබුණත්, නමුත් අපි ඉතිරි කිරීම පිළිබඳ හොඳ සංස්කෘතියක් තිබිච්ච ශ්‍රී ලාංකික ජාතියක්. ඒ නිසා අපිට මේ ඉතිරි කිරීම පුරුද්ද ඇතුලේ අලුතෙන් ඇති කරන්න නෙමෙයි ඇත්තටම ඕනා. මේක මතක් කරගන්න. මේ අපේ තියෙන, අපේ අභ්‍යන්තරයේ තියෙන, අපේ ලේවල තියෙන, අපේ ජානවල තියෙන මේ ඉතිරි කිරීම ආයේ අලුතෙන් අපි මතක් කරගෙන මේක අපිට පුළුවන් කියලා අපි ඒක යෙදෙන්න තමයි ඕන. හොඳයි, එහෙනම් අද දවසේදී මේ ඉතිරි කිරීම අලුතෙන් මතක් කරගන්න හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්කමක් තියෙවි කියලා විශ්වාස කරනවා. අපි අහලා තියෙන කාරණාවක් තමයි බෞද්ධ දර්ශනය ඇතුළේ පවා කියනවා හතරින් තුනක් ඔය විදිහට වේදන් කරගෙන යනකොට හතරෙන් එකක ප්‍රමාණයකට ඉතිරි කිරීමක් කරන්න කියන කාරණාව. ඉතින් මේ හැමදේමත් එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම මේක අපිට ප්‍රායෝගිකයිද කියලා, නේද? මේ දවස්වල මේ කල්පනා කරන කතාවත් එක්ක. ඔව්, ඉතිරි කිරීම කියන්නේ අපේ බෞද්ධ දර්ශනය ඇතුලේ අපිට කියන දෙයක්. සිංහල උත්තරේ ඒකෙන භෝගී බුඤ්ඤේ කියන ගාථාවෙම කියනවා හතරෙන් එකක් වියදම් කරන්න, හතරෙන් දෙකක් තමුන්ගේ කර්මාන්තිර යොදවන්න, හතරෙන් එකක් ඉතිරි කරන්න, ඉදහාන කරන්න. ඒක කියන්නේ අපිට බැරි වෙච්ච, අමාරු වෙච්ච කාලෙක ගන්න ඉතිරි කරලා තියන්න කියලා. එතකොට අපි ඒ අපේ සංස්කෘතිය ඇතුලේ සමහරු හිතන නෑ ඉතිරි කරනවා කියන්නේ මස්රුකම කියලා. දැන් මස්රුකම නෙමෙයි, දැන් බෞද්ධ සාහිත්‍යයේම කියනවා අදින්න පුබ්බක මසුරු සිටානෝ ගැන. එයාව බෞද්ධ සාහිත්‍යය ඉතිරි කළා කියලා එයා මේ වියදම් කළේ නෑ කියලා එයා උඩින් කියන්නේ නෑ. එයා ඒ ගුණේ පහත් වෙනවා කියන්නේ ඉතිරි කරන්න අවශ්‍ය වෙලාවට ගන්න. ඒක මේක කුම්මෙහි කම නෙමෙයි. සමහරු හිතනවා නෑ ඉතිරි කරනවා කියන්නේ නොකා නොබී ඉතිරි කරනවා මේමයි, ඒක කුම්මෙහිකම කියලා. නෑ, ඒක නෙමෙයි කියන්නේ බෞද්ධ සාහිත්‍යය කියන්නේ. පාවිච්චිට ගන්න අපි අනවශ්‍ය විදියට වියදම් කරන්න එපා. හතරෙන් එකක් පාවිච්චිට ගන්න, හතරෙන් දෙකක් තමුන්ගේ කර්මාන්තය දියුණු කරන්න යොදන්න, ඉතුරු හතරෙන් එක ඉතිරි කරන්න තමුන්ට නැතිබෙරි අවස්ථාවක් එනකොට. අපි දන්නවා මේ කලිස්සරටත් වැඩිය තමුන්ට නැති බැරි අවස්ථාව විතරන්නේ, රටකට අමාරු කාලය එනවා, සමාජයකට අමාරු කාලය එනවා, ඒ වෙන ආර්ථිකය සම්මත බිඳ වැටෙන කාලය එනවා. ඒ වගේ කාලෙට අපි ඉතිරි කරලා තිබුණ නැත්නම් අපිට මේ ලොකු පාඩුවක් වෙනවා.
උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ලංකාවේ ගත්තහම අපේ දළ දේශීය මේ ආදායමෙන් අපි ඉතිරි කරන්නේ 120% විතර වගේ ප්‍රමාණයක්. ඉස්සර 22% විතර තිබුණා. පස්සේ පහුගිය කාලේ 18% විතර අඩු වෙලා තිබුණා. දැන් නැවත 23% විතර ඇඩිලා දැන්. හැබැයි නමුත් දිවුණු රටවල් 30%කට වැඩියෙන් ඉතුරු කරනවා. විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල් එයාලා ගොඩක් ඉතිරි කරනවා. ඒ ඉතිරි කිරීමත් එක්ක තමයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වුණොත් තමයි මිනිස්සු දියුණු වෙන්නේ. ඒ මිනිස්සුන් තව එහාට යන්න පුළුවන්. ඒකට අපි ජාතියක් හැටියටත් ඉතිරි කරන්න ඕන. ඉතිරි කෙරුවොත් තමයි අපේ රට ශක්තිමත් වෙන්නේ. අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. අපි බිඳ වැටිලා නැවත ගොඩනගෙන රටක් එනවා. අපි අනිවාර්යෙන් ඉතිරි කරනවා. ඒක ඒ ඉතිරි කරපුවම පිට කාටවත් නෙමෙයි, තමුන්ටත්, තමුන්ගේ දරුවන්ට, තමුන්ගේ අනාගතයට ඒක ඉතිරි කරනවා. ඒ වගේම රටක් ජාතියක් හැටියටත් අපි ඉතිරි කරලා අපේ රට ජාතිය ඉදිරියට අරගෙන. හොඳයි, ඔය ඉතිරි කිරීමේ පුරුද්ද ගැන කතා කරනකොට ඉතිරි කරන්න නම් මුදලක් අතේ තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අපිට ආදායමක් තියෙන්න ඕනේ. අතට මුදලක් එන්න ඕනේ. මේක පුද්ගලයෙකුට, පවුලකට, රටකට, මේ සියල්ලකටම වැදගත් වෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් කතා කරමු මේ විස්තර ඇතු අපේ කාලයත් එක්ක ප්‍රයෝජනෙට අරගෙන. කෙනෙකුට ආදායමක් තියෙනවා වගේම සුදුසුකම් තියෙනවද සපුරන්න ඉතිරි කිරීම වෙනුවෙන්? මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ ඉතිරි කිරීම වෙනුවෙන් අපි සපුරන්න? ඔව්, දැන් බුදුන් වහන්සේ කියන්නේ ඉතිරි කරලා ඊට පස්සේ කොටසක් වෙන් කරගෙන ඉතිරි කළ දෙන්න. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ කොහොමද? හම්බ වෙන ආදායමෙන් වියදම් කරලා ඉතිරි වුණොත් ඉතිරි කරනවා. දැන් ඒක හරියන්නේ නැහැ. මොකද අපේ තියෙන අවශ්‍යතා දැන් ඉස්සරට වැඩි වැඩිලා නිසා අපි වියදම් කරන්න වියදම කරන්න මදින ප්‍රමාණයට වෙනවා. ඒ කියන්නේ අත ඉතිරි ඇති වෙන්නේ නැහැ. අත ඉතිරි ඇති වෙන්නේ නැහැ. දැන් නමුත් කියන්නේ ඉතිරි ප්‍රමාණය තීන්ද කරන්න, ඒක ඉතිරි කරන්න, ඉතිරි ටික වියදම් කරන්න. එතකොට වියදම් අපිට පුළුවන් කළමනාකරණය කරගන්න. අපේ ජීවිතවල නැති දෙයක් තමයි කළමනාකරණය කියන එක. ඒ කියන්නේ අපි මැනේජ් කරගන්නේ තීරණය කරලා දානවා. එහෙම නෙමෙයි. අපි කළමනාකරණය කරනවා. කළමනාකරණය කරන්නේ දැන් සම්පත් සියල්ල නැහෙනේ. සම්පත් අඩු නිසා තමයි කළමනාකරණය කරන. ඒ කියන්නේ අපි හැමෝටම කළමනාකරණ ඉගෙනගෙන තියෙන නෙමෙයි. හැබැයි අපේ ජීවිත තුළ කළමනාකරණයක් තියෙනවා. අපි කළමනාකරුවෙක් හැටියට නෙමෙයි. අපි ජීවිතයේ ජීවත් වෙනකොට විශේෂයෙන් කාන්තාවන් පුළුවන් හොඳට ඉතිරි කරන්න. අපි කියන්නේ ඉතිරිය කියලා කියනවනේ කාන්තාවට. එතකොටත් අපි මේ ඉතිරි කිරීම මේලා හරි බොහොම අතීතයේ ඉඳලම කාන්තාව හොඳට ඉතිරි කිරීම පළපුරුද්දක් තියෙන අය. දැන් සාමාන්‍ය ආදරණීය ජීවිතේ අපි බලාගෙන ඉන්නේ බොහෝ වෙලාවට වැඩිපුර කාන්තාවෝ. ඔව්. කතා කරමු. මම හිතන්නේ ඔබට පුළුවන් ඔබේ ගෙදරින් ඉතිරි කරන්න පටන් ගන්න. දැන් මට මතකයි එක සැරයක් මට ඉඩමක් ගන්න වෙලා සල්ලි ටිකක් මදි. නේද? ගෙදරින් ඉල්ලන්න විදිහක් තිබුණේ නැහැ. මොකද අම්මා ඒ සතිය කීකී හිටියක් මේ පොලට යන්න සල්ලි නෑ කිය. සල්ලි මදි කීකිය. ඉතින් මම නිකමට කල්පනා කරේ අම්මා හැව ඇයි කියලා. මං කො මේ ඉඩම ගන්න රුපියල් 25000ක් විතර මාදි කියලා සල්ලි නෑ කියපුවම මට දුන්නා රුපියල් 25000ක්. ඇයි ඒක ඉතිරි ඒ ඉතිරි කරලා තියෙනක එයා ගන්න සතිය වියදමට. සතිය වියදම බොහොම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගෙන යනවා. හැබැයි ඉතිරි කරලා තියෙනක තියෙනවා. දැන් අද නැත්තේ ඕක. අපි ඉතිරි කරන්න බලන්නේ තේ තියෙනක කොහොම හරි වියදම් කරලා අද සැප විඳින්න බලනවා. හැබැයි හෙට අපිට ප්‍රශ්නාර්ථයක් එනවා. හෙට අපි මුකුත් කරලා නැහැ. ඒක රටටත් ප්‍රශ්නයක්, අපිටත් ප්‍රශ්නයක්. ඒක නිසා හැමතිස්සෙම බලන්න වියදම් කරන්න ඉස්සෙල්ලා මම කොච්චරක් ඉතිරි කරන්න ඕනද කියලා. මේක ඉතිරි කිරීම හොඳ පුරුද්දක්. මේක අපි ඇබ්බැහියට යනවා. ඉතිරි කරන්න පටන් ගන්න. ඉතිරි කරන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් ඉතිරි කරගෙන ඒක ඇබ්බැහි වුණාට පස්සේ මේක දිගටම යන්න. එහෙම නැතුව වියදම් කරලා ඉතිරි වුණොත් ඉතිරි කරනවා කිව්වොත් එහෙම බෑ. දැන් අපි දන්නවා අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ මේ ගසේ බොහෝ මේ පැණි දොඩම් තිබේ. හැබැයි වැඩිය කඩන නරක ළමයි හැමන්නේ මේ අපි නංගිටයි මට ගෙඩි දෙකක් ඇති කියලා. දැන් අද කාලේ එහෙම නෙමෙයිනේ. අද කාලේ අපි පුළුවන් තරම් රැස් කරන්න බලන්නේ. දැන් එහෙම නෙමෙයි. අපි එහෙම ඉතිරි කරන්න බලනවා. දැන් බුද්ධාගමේ කියනවා මේකට උදුම්බර කාදිනියන් කියලා සාමාන්‍ය. ඒ කියන්නේ අර අත් එක්ක ගහක ගෙඩි තියෙනවා නම් ඔක්කොම අතු හොල්ලලා කඩලා වටලා කන එක. එතකොට මේ නාස්තිල යනවා. එහෙම නෙමෙයි, තවුන්ට අවශ්‍ය දේ විතරක් අරගෙන අපි බුද්ධ දර්ශනේ තියෙනවා.
එතකොට අපි එහෙම පුරුදු වෙනවා. අපි පුංචි කාලේ කිව්වේ පායන කාලෙදී රැදවල් වෙහිසි කූඹියෝ රැස් කරනවා කියලා. ඔව්. දැන් අපි එහෙම ඉගෙන ගත්ත අය. හ්ම්. දැන් අපේ ළමයි අද පොඩි ওই ගීත කියන්නෙත් නැහැ. ඒවා යාලා ඉතිරි කරන්නෙත් නැහැ නිසා. අපි කියන්නේ ළමයටත් ඒ ටික එහෙම පටන් ගන්න ඕන. අපි ඒක gederin පටන් ගන්න පුළුවන්. අම්මට පුළුවන්. මේ ඉතිරි කිරීම ගැන අපි ගාව තියෙන හොඳ පුරුදු හොඳ ජනකතා ඒව ටික ළමයින්ට කියා දෙන පුංචි කාලේ පටන් ගන්නවා. ඔව් ඉස්සර අපිට ඔය ඉතිරි කිරීම මේ කියලා දුන්නෙම පොඩි කැටයක් අපේ අතර ගෙනත් දුන්නා. මේකට අම්මා දෙන පුංචි රුපියල් රුපියල් දෙක දාන්න කියලා දුන්නා. එතනින් එහාට අපි තවම තවාදටත් ඒ කැටය අපි තව ඉස්සරහට ඉස්සරහට අරගෙන යනවා වෙන පුළුවන්. ඒ නිසා ඔය වගේ හොඳ පුරුදු ජීවිතය ඇතුළේ අපිට ඕනෑ තරම් පුරු වෙලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. ඒ නිසා දරුවන්ට මේ දේවල් හෙට අනාගතය වෙනුවෙන් කියලා දෙන එකක් දෙමව්පියන්ගේ යුතුකම කියලා මතක් කරන්නට උරු. දැන් අපි කතා කරමු. දැන් අපි හිතමු සාමාන්‍ය අවම පඩියක ඉඳගෙන අපි ගත්තොත් අවම ආදායම කියදකට රුපියල් 35000ක 40000ක ආදායමක් තියෙනකොට මේ කොහොමද අපි ඉතිරි කරන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ ආහාරවලට, ඖෂධවලට, ඇඳුම් පැළඳුම්වලට, එතකොට අනෙකුත් අවශ්‍යතාවයන් වෙන්න මේ වගේ කිහිප දෙනකට මේකෙන් වියදම් කරන්න වෙන අවස්ථා තියෙනවා. මේක කොහොමද සමබර කරගන්නේ කියලා තමයි ගොඩක්. ඔව් දැන් ඖෂධවලට වියදම් කරන්න ඕන. හැබැයි ඉතිරි කරලා තිබුණ නැත්නම් අපි හෙට අපිට බරපතල අවස්ථණීපයක් හැදුනොත් අපි මොකද කරන්නේ? අපි මැරෙනවද? මැරිලා බෑ. එහෙමනම් අපි ඒකට සූදානම්ද? ඔව්. අපි සූදානම් වෙන්න ඕන. එතකොට අපිට අපි කියන්නේ නෑ, හරි, එහෙම කෙනාට තමුගේ පඩිය අනුව ඉතිරි කරන්න පුළුවන්. හැබැයි අට ලොකු ගාණක් බැරි වෙන්න පුළුවන්. හැබැයි රුපියල් 100ක් 200ක් මාසෙකට පුළුවන්. ඒක ඉතිරි කරන්න. ඒක ඉතිරි කරලා ටිකක් ඉතිරි කරනකොට ඔයා නොදැනීම 200 ඉතුරු කරන කෙනා 500ක් ඉතුරු වෙන්න. මොකද ඔයාගේ හැබිට් එක හැදෙන්න ඕන. ඔයාගේ පළපුරුද්ද ඔයා ඉතිරි කිරීම පුරුද්ද ඇති වෙනකොට ඔයා නැදෙනිම ඒකට යනවා. එතකොට අපි සමහර දේවල් අනවශ්‍ය දේවල් කරනවා. අපිට ඒකෙන් ඇති වැඩකුත් නැහැ. අපි සමහරලාට අපි කාලය නාස්ති කරනවා. නැත්නම් අපිට ඒ ටික ඉතිරි කරන තව පොඩි දෙයක් ගෙදරක අපි කියමු මිරිස් පැලයක් වගේ ඉතිරි කරලා හරි ඒකෙන් එන ආදායමෙන් ඒ එතකොට මිරිස් වලට යන වියදම ඕනනම් ඉතිරි කරන්න පුළුවන්. මං කියන්නේ ගෙදර ඉන්න ගෘහණියකට. අපි ඒ විදිහට මොනවා හරි කරන්න පුළුවන්. එතකොට එයාට බැරි කම නෙමේ අපිට ඉස්සල්ලා ඕන වෙන අවශ්‍යතාවය. අපි උනන්දුව ඇවිල්ලා අපි මේක පටන් ගන්න ඕන. පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් වෙයි. මම කියන්නේ ඔයාලට ආරම්භ කරන්න. ආරම්භ කරලා කරගෙන යන්න. එතකොට බැරි වෙලාවල් එයි. හැබැයි බැරි වෙලාවල් එනකොට අපි ඉදිරි කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාව පොඩ්ඩක් මගහැරලා අපිට ජීවිතේ එහෙම තමයි. අමාරු අවස්ථා එනවා, පහසු අවස්ථා එනවා. අපි කරන්නේ අමාරු අවස්ථා අමාරුවෙන් ඇදගෙන යනවා, පහසු අවස්ථා බොහොම පහසුවෙන් යනවා. ඒක පල්ලම යනවා වගේ යනවා. හැබැයි ඒ ගිහින් ඒ තමුන් ඒ දේ ඉතිරි කරගෙන නැත්තම් එතනින් එහාට ජීවිතේ අපිට අපි අමාරු අවස්ථා පොම අපි අමාරු වෙටෙනවා. ඔය නිසා අමාරු අවස්ථාවක් එන බව අපේ ජීවිතවලට දැනගෙන අපිට වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවනේ. ඕන මහදිසි අවස්ථාවක මෙහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිත හදා ගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඔබට ඉතිරි පුරුදු කරන්න හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. එතකොට දැන් ඉතිරි කරන්න අවස්ථා ගොඩක් තියෙනවා දැන්. ඔව්. අපි අර පුංචි කැටෙන් විතරක් නවතින්න බෑ දැන් මේ වෙනකොට. අවස්ථාවන් ගණනාවක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. ඒක අවස්ථාවක් විතරක් නෙවෙයි, ඒක කාන්තා පිරිමි, ඒක වයස් ભેදත් එක්ක කල්පනා කරනකොට මේ අවස්ථාවන් කතා කරන්නේ කොහොමද? ඔව්. ඉතිරි කිරීම ඇත්තටම අවශ්‍ය වෙන කාරණයක් තමයි. අපි අර සාමාන්‍ය පිළිගන්න ආර්ථික විද්‍යාවේ දිලිඳු භවයේ විෂම චක්‍රය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අඩු ඉතිරි කිරීම, ඒ නිසා නිෂ්පාදනයට අඩු යෙදවීම, අඩු යෙදවීම නිසා අඩු නිෂ්පාදනය, අඩු නිෂ්පාදනය නිසා අඩු ප්‍රතිඵල, අඩු ප්‍රතිඵල නිසා අඩු ආදායම, අඩු ආදායම නිසා ආය අඩු ඉතිරි. දැන් මේ චක්‍රය තුළ තමයි හැමදේම අපි ඉන්නේ. ඒතකොට මේ චක්‍රය කොහෙන් හරි කඩන්න ඕන. මේ කඩන්න පහසුම තැන අඩු ඉතිරි කිරීම පොඩ්ඩක් වැඩි කරනවා. එතකොට පොඩ්ඩක් වැඩි කරපුවම වැඩි ඉතිරි කිරීම. එතකොට නිෂ්පාදනයට යොදවන්න පුළුවන්. යෙදවුවම ප්‍රතිඵල වැඩි. ප්‍රතිඵල වැඩි නිසා ආදායම වැඩි. එතකොට ආයෙ එනවා. එතකොට ආයෙ තව ටිකක් වැඩි පුරන. එතකොට මේ ඉතිරි කිරීම අවශ්‍ය වෙනවා අපි ඉන්න ශේත්‍රින්, අපි ඉන්න මේ දුප්පත්කමේ චක්‍රයෙන් මිදෙන්න. එතකොට ඒක අපි හැම කෙනෙක්ම ඉතිරි කරන්න ඕන. එතකොට ඉතිරි කරන්නේ කොහෙද කියන එක ගැටලුවක් තියෙනවා.
අපිට ඉතිරි කරන්න අද ගොහොම තැන් තියෙනවා. හැබැයි අපි පරිස්සම් වෙන්නත් ඕන. මොකද දැන් සමහරලාවට අද රාජ්‍ය බැංකු 30ක් විතර තියෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක්. අපේ බැංකුවත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්, සංවර්ධන බැංකු, ප්‍රාදේශ සංවර්ධන බැංකුව. එතකොට මේවා තමයි පිළිගත් ආයතන. ඊට අමතරව තව ෆයිනෑන්ස් කම්පැනි ටිකක් තියෙනවා. එතනුත් එහා එහෙම පිළිගැනීමක් නැති, ලයිසන් නැති එහෙම ඒවා තියෙනවා. එතකොට අපි ඉතිරි කරන්නේ කොහෙද? දැන් අපේ ගම්වල ඉස්සර කට්ටිය කොහොමද ඉතිරි කළේ? සීට්ටු දැම්මා. කාන්තාව තමයි විශේෂයෙන් සීට්ටු දැම්මා. සීට්ටු දාලා ඒ සීට්ටු සංස්කෘතිය තුළ ඉතිරි කිරීමක් වුණා. හැබැයි ඒකෙන් කොටසක් ලාභයක් ආවේ නෙමෙයි. මොකද සීට්ටු දාපුවම සීට්ටු වාර 10 නම් එකතු කරන එක එකක් තියන 9ක් තමයි දෙන්නේ. එතකොට අපිට පාඩුවක් තමයි උනේ. ඒ නිසාම තමයි මේ සීට්ටු සංස්කෘතිය නැති උනේ. ඊට පස්සේ මේ බැංකු සංස්කෘතිය ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මෙහෙම ඉතිරි කරන කට්ටිය අර බලනවා එක සැරේ ලොකු ලාභ ගන්න, වැඩි පොලියක් ගන්න. එහෙම වෙච්ච ගමන් වැඩි පොලිය වැඩි අවදානම. ඒ කියන්නේ සමහල්ලාවට කොහෙවත් නැත්නම් අපි දන්නවා සක්විතිල ළඟ ඉතිරි කළා, ඒ වගේ තැන් තැන් වල ඉතිරි කළා, ඒ වගේ ආයතන වැහුණා, මෙයා කළා, මිනිස්සු ඊට පස්සේ බෝඩ් අරන් පාරට එන්න උනා. ඇයි? අපි ඉතිරි කරනකොට බලන්න ඕන අපි කොහෙද ඉතිරි කරන්නේ කියලා. දැන් අපිට ලොකු අපි හොඳ රාජ්‍ය බැංකුවක ඉතිරි කරනවා නම් ඊට පස්සේ සල්ලි ටික දාලා, සල්ලි තියෙනවා නම් දාලා මෙයා කරලා, ඉතින් පත්තරෙත් බලවල කකුල් දෙකක් තොල්ල හොල්ල බොහොම සැහැල්ලුවේ ඉඳගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් එහෙම රාජ්‍ය නොවන නැත්නම් සාමාන්‍ය ප්‍රයිවට් ෆයිනෑන්ස් ආයතනයට වගේ යනකොට ඉතින් සමහරට පත්තරේ බලන්න බැරි වෙයි, ටිකක් අවධානයෙන් ඉන්න වෙයි, කකුල් දෙක හොල්ල හොල්ල ඉඳගෙන ඉන්න පුළුවන්. හැබැයි තවත් එතනින් එහාට යනකොට සමහරට කකුල් දෙක හොල්ලන්නත් බැ, සමහරලාට තවත් එහාට යනකොට ඉඳගෙන ඉන්නත් බැරි වෙයි. ඒ තරම් නිතර අවධානයෙන් ඉන්න වෙනවා. මොකද මේ අද ඉතිරි කරපු බැංකුව හෙට මට සල්ලි ටික නැතුයයිද, බැංකුවත් නැතුයයිද? සමහරලාට සමහර ගනුදෙනුකාරයෝ වෙනකොට ඒ කියන බැංකුව නැහැ. හිටපු තැන බිල්ඩින් එකක් නැහැ. ඒක වෙන ආයතනයක් දැන් තියෙන්නේ. එහෙම වෙන තැන තියෙනවා. ඒ නිසා ඒක බලන්න. ඉතිරි කිරීමට ගියාම අර මසුරු විදිහට ඉතිරි කරන්න නෙමෙයි කියන්නේ. ඉතිරි කරන්න ඔකට පොලියක් හම්බ වෙනවා, ආදායමක් හම්බ වෙනවා. හැබැයි ඒක සුරක්ෂිතව තමන්ගේ අවධානව අවම කරගෙන මේක කරන්න. විශේෂයෙන් රාජ්‍ය බැංකුවක ඉතිරි කරපුවහම ආරක්ෂාව තියෙනවා, රාජ්‍ය ආරක්ෂාව තියෙනවා. එහෙම නැතුව දැන් ඔය තියෙනවා මේ දවස්වල Facebook වල කීකේව තියෙනවා. අපි දකිනවා විවිධ විදිහට මේ ගැන කතා කරනවා. මෙච්චර ලොකු පොලියක් දෙනවා, ඔහොම දේවල් කියනවනේ. දැන් මුදල් වංචා තියෙනවා. දැන් ඊයේ මං හිතන්නේ ඊයේ 40 දෙනෙක් අල්ලලා තියෙනවා විදේශිකෝ ලංකාවේ ඇවිල්ලා මේ වගේ ස්කෑම් කරන කට්ටිය. කට්ටිය ලොකු තෑගි දෙනවා, මොනෙක් දේවල් කියනවා. හැබැයි අපි සිහි කල්පනාවෙන් තමයි ඉදිරි කරන්න වෙන්නේ. එහෙම නැති වුණොත් අපේ තිබිච්ච දෙත් නැති වෙනවා. ඒ නිසා ඔබට හැබැයි ඕන තරම් අවස්ථා තියෙනවා, තැන් තියෙනවා. රජය පිළිගත්තු බැංකු 30ක් තියෙනවා. ඒ වගේ පිළිගත් මූල්‍ය ආයතන තියෙනවා. ඒ වගේ ඉතිරි කරන්න. මේ ඉතිරි කිරීම තුළ ඔබට එතකොට ආදායමකුත් ලැබෙයි, ඔබගේ මුදලට ආරක්ෂාවක් ලැබෙයි, ඔබගේ අනාගතය සුරක්ෂිතවකුත් හම්බෙනවා. හොඳයි. ඒ නිසා මේ අනාගතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තමයි මේ සියලු දේවල්ම කරන්නේ. එතකොට මේ අපිට මෙහෙම යෝජනාවක් කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පවුලකට ලොකු වගකීමක් තියෙනවනේ. ওই පවුල ඇතුළේ අපේ ගෘහණී අද දවසේ අපි බලාගෙන ඉන්න මොහොතේදී ගෘහණියට පුළුවන් නේද පවුලේ කට්ටියට තවත් දැනුවත් කරලා මේක කරන්න පටන් ගන්න. එහෙනම් අද දවසේදී කෙනෙකුට හිතනවා නම් මේක පටන් ගන්න හොඳම දවස තමයි අද. පවුලයට කියන්න ඕනේ මේ ඉතිරිය පටන් ගමු, මේ කට්ටියම ගිනුමක් එකතු කර මේක ඇතුළට සල්ලි දාමු. ඔන්න ඔවගේ තැනකින් ගෘහණියට පටන් ගන්න පුළුවන් නේද ඔය කියන්නේ? අනිවාර්යෙන් පුළුවන්. එතකොට විශේෂයෙන් ගෘහණිය තමයි අපේ ආර්ථිකයේ මූලය වෙලා තියෙන්නේ. ස්වාමියා හම්බ කරනවා වෙන්න ඇති. හැබැයි මේක පරිපාලනය කරන ගෘහණිය. එතකොට ගෘහණිය තමයි බලන්න ඕන. ගෘහණියගේ පරිපාලනයේ දුර්වල වෙච්ච තැන් අපි දැකලා තියෙන ආර්ථික මුඛක් වෙලාට බිඳ වැටෙනවා. සල්ලි කොච්චර ගෙනවත් මදි මේ නෝනට කියලා කියන තැන් තියෙනවනේ. එහෙම නැතුව ඔබට පුළුවන් ඉතිරි කරන්න. ඊළඟට ඔබට පුළුවන් දරුවන්ට මේක කියා දෙන්න. අනික ඉතිරුම් පුරුදු වෙන්න වයසක් නැහැ. පුංචි අයට විතරක් නෙමෙයි, ලොකු අයටත් පුළුවන්. මේ හැම කෙනෙකුටම ඉතිරි කිරීම පුරුදු වෙන්න පුළුවන්.
ඒ පුළුවරු වේදෙනකොට අපි දන්නවා ඉතිරි කිරීම පුරුදු වෙනකොට ඇති තින වාසි. මේක දරුවෙකුට පුරුදු කරපම් මේක තමයි දරුවාගේ මූල්‍යමය පළවෙනි පාඩම. මූල්‍ය විනය පිළිබඳ පළවෙනි පාඩම තමයි මේ ඉතිරි කිරීම. එතනින් පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා අපේ රටේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. මූල්‍ය සාක්ෂරතාවය කියන එක නැහැ අපිට. අපිට පරිගණක සාක්ෂරතාවයක් තියෙනවා. සාමාන්‍ය අකුරු ලිවීමේ සාක්ෂරතාව අපි ඉහළම ඉන්නවා. හැබැයි මූල්‍ය සාක්ෂරතාවය අතින් අපි බොහොම පහළ ඉන්නේ. අපි සල්ලි හෙව්වට අපි ඒවා පරිපාලනය කිරීමේ අතින් ඊළඟට අපිට තියෙනවා මූල්‍ය විනය කියන එක. මූල්‍ය විනය කියන එක අපි හරි දුර්වලයි. අපි පාවිච්චි කරන්න දැන් උදාහරණයක් ඇටියට සමහර දෙනා මට මතකයි ඉස්සර අපි දුන්නා ඒ කාලේ රුපියල් 3000ක් විතර වගේ තමයි දුන්නේ වලන් හදන කර්මාන්තය දෙන අයට. එයාලට ඒක 3000 දුන්නේ ඒ කාලේ මම කියන්නේ මෙදිනට අවුරුදු 30කට විතර කලින් 35කට විතර කලින්. ඒක දුන්නේ ඒ කට්ටියගේ මේ මාසේ වියදමත් බලලා මෙයා කරලා මේ වලන් හදන ගම මේක නිෂ්පාදනය ගොඩනගනවා. ඒතොර මේ ගෙවල් වල සාමාන්‍යයෙන් මස් කන්නේ සතියකට එක දවසයි. සමහරට ඊටත් අඩුයි. මාළු එහෙම ගන්නවා. හැබැයි මෙයාලා මේ ණයගත්තු දවසේ ගෙදර මාළු අරන් තිබුණා. හැබැයි මොසුත් අරන් ගියා. දැන් එතකොට අර සල්ලි අතට ආපු ගමන් මේක වියදම් කරන්න නෑ. කොහොම වුණත් සල්ලි ටික අතට ආවට පස්සේ වියදම් කරනවා වගේම මේ ඉතිරිය කොහොමද කරගන්නේ කියන කාරණාවට හොඳ ප්‍රවේශයක් තමයි අද දවසේදී අපි ගත්තේ. අපි සූදානම් ඉන්නවා තවත් සතියකට මේක අරගෙන යන මේ මාතෘකාව කොයි විදිහටද ඔබ තැන්පත් කරන්න ඕනේ, මේ තැන්පත් තෝරගන්නේ කොහොමද, සිර තැන්පතුවකට යනවා නම් කොයි විදිහටද කියන කාරණේ නිසා බොහොම වැදගත් වෙවි කියන විශ්වාසයත් එක්ක අද මේ පිටබඳව කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ RDB බැංකුවේ සහකාර සමාන අධිකාරී අලවි අජිත් රොහාන් ප්‍රනාන්දු මහත්මා. නැවත දවසක මුණ ගැහෙමු. ඉක්මනින්ම මේ මාතෘකාව පිළිබඳව නැවත වරක් කතා කරන්නේ මෙහි දිගුවක් පිළිබඳව. බොහොම ස්තුතියි. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.